ආල්මිල සමග අපි රජය සමග පත් කරගත් එකඟතාවය අනුව අපි පාලන මිලකට එකඟ වුණා රජය සමග. මේ පාලන මිලට එකඟ වුණේ නාඩු රුපියල් 220ත් සම්බා රුපියල් 230ත් කිරි සම්බා 260ත් කියන මුදලටයි. මේ වී ස්ටොක් ගහගෙන ඉන්නේ සල්ලි තියන ගොවියෝ වී තියාගෙන ඉන්නේ වී මෝල් කට්ටිය වී තියාගෙන ඉන්නේ මේ වී ටික මේ රට ඇතුලේ තියෙනවා. ඒකනේ මම රටේ ජනතාවට බාර දුන්නේ හාල්මිල පාලනේ. ඒකට ප්‍රශ්නේ කරා ගන්න එපා. මට ඉතින් මේ වචනේම එනවා ගේම මිල්ලන්න ගේම ඉල්ලන්න නෙවෙයි. ගේම මිල්ලන්න නතුව දැන් කරන්නත් බෑනේ. මං කියනවා නම් මේ ගන්නට දෙනවයි කියලා. අනිත් පැත්තත් එහෙම කරන්න වෙනවා. ඔය තියාගෙන ඉන්න වී දෙන්න ඕනොත් ඒ ගන්නට. කිසිම මෝල් නෙමෙයක් වැඩි ගන්නට ආල් ගන්න නැහැ අදින් මේ වී ගන්න නැහැ අදින් පස්සේ. මං ඒක ප්‍රායෝගිකව ඒකත් ක්‍රියාත්මක කරලා පෙන්නන්නම්. වී වී කීයට ගත්තත් චමන්නේ හාල් දෙන්න ඕනේ මේ මිල්ට. ඇත්තටම මේ තීන්දුව ගන්නේ රටේ 30%ක් තමයි මහා මෞල්‍යමය හාල් නිෂ්පාදනය කරන්න 70%ක් පොඩි මෞල්‍යමය මැද සහ සුළු. එතකොට ඔය වෙළඳ පොලේ වී අරගෙන යාලා ඒ අඩුපාඩුව පියෙව්වා. මේක එක්කෙනාගේ දන්නේ නැති කතා දන්නේ නැති ගණන් කියන්න ඇවිල්ලා තමයි කෙලිය. නැත්තම් හාල්මිල ප්‍රඥාවක් තිබ්බේ නැහැනේ මේකේ. හාල්මිල ප්‍රඥාවේ අනවශ්‍ය කතාවලින් වීමල වැඩි වීමේ ප්‍රතිඵලයක් විදියට. නැත්තම් රටේ හාල්මිල පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒක නිසා ඒ මිලට වී ගන්න එපා කවුරුත්. ගත්ත මිලට ගන්න ඒ සියලු දේ පාලනය කරන්න පුළුවන් ජනතාවට බාර දීපුවම හාල් පාලන මිලට ගන්න කියලා අනිත් ඔක්කොම ඔටෝ කන්ට්‍රෝල් වෙනවා. හැබැයි රජයට යෝජනා කරනවා රජය සම්බන්ධ වෙන්න. පාරිභෝගික අධිකාරිය අපේ මෝල් වලට සම්බන්ධ වෙන්න. රටේ හමුදාව අපේ මෝල් වලට සම්බන්ධ. රාජ්‍ය පරිපාලනය ඇවිල්ලා අපිට සම්බන්ධ වෙන්න. අපි නිෂ්පාදනය කරන්න. අපි නිකුත් කරන්න. ඒක 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 හරියටම ඔබ්සර්ව් කරන්න. හරියට සුපර්වයිස් කරන්න. හරියට ඒක ඔඩිට් කරන්න. හැබැයි මම වෙළඳ ඇමතුමාගෙනුත් ඛනිජ තෙල් කටයුතු පිළිබඳ ඇමතුමාගෙනුත් විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයාගෙනුත් අගමැතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා බඩකින්න තමයි ඉවසන්න බැරි ලොකුම දේ. ඒකට ශක්තියක් වෙන්න අපි මෙහෙම තීන්දුවක් තීරණයක් ගත්තාම ඔය සෑම විශේෂයෙන් ලොකු මෝල්ලිමෝ ඊළඟට එන ගේම තමයි ඩීසල් නෑ කියන. ස්ටොක් එක තියාගෙන ඩීසල් නෑ කියන. හේතුවක් කියන. ඒක නිසා රටේ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍යයි. විදුලිය අත්‍යවශ්‍යයි. එහෙම බලපුවම අත්‍යවශ්‍ය කරුණු කාරණා තව ගොඩක් තියෙනවා. නමුත් බඩිකින් අංක එක මේකට වැඩපිළිවෙලක් දීලා වැඩපිළිවෙලක් හදලා ඒ ප්‍රධාන මෝල් වල ඩීසල් ප්‍රශ්න විසඳන්න ඕනේ. මම මේ කොච්චර කය ගැව්වත් මට ඩීසල් නම් ඕනේ මේ හාල් ටික සපයන්න. ඒකට මූලිකත්වයක් දෙන්න.